හැමදාමත් තන තට්ටුවේ ලස්සන ගෙවල් පෙන්වන්නේ කියලා අපෙන් රික්වෙස්ට් කරන ඔයාලා වෙනුවෙන්ම තන තට්ටුවේ ලස්සන හොඳට ඉඩ තියෙන ගයක් අරගෙන තමයි අද හන්සි ලක්ෂණ ශ්‍රී ලංකා තුළින් ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් මං ඉන්නේ අතුරුගිරියේ ශාන්තාලෝක ගම. පොචස් 9.8ක් තියෙන වර්ගඩි 1600කින් කාමර 3කින් බාත්รูම්ස් 2කින් සමන්විත ලස්සන හොරබෝඩි නිවසක් තමයි අද අපි ඔයගලන්ට පෙන්වන්නේ. ඉතින් නිවස පිටතින් බලනකොට ඔයගලන්ට පේනවා හරිම ලස්සන නිමා වෙලා තියෙනවා. ඉතින් තනි තට්ටුවේ ගයක් වුණාට ඔයගලන්ට හොඳ ගාඩන් ඒරියා එකකුත් තියෙනවා. මං කියවනේ පර්චස් 9.8ක් තියෙනවා. ඉතින් ඔයගලන්ට ෆ්‍රන්ට් ගාඩන් ඒරියක වගේම නිවසේ බැක් යාඩ් ඒරියක වෙනුත් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් කිසිම බ්ලයින්ඩ් වෝල් එකක් නැතුව තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. අපිට ඉන්ටර්ලොක් ගල් අතුරුල වගේම සම්පූර්ණයෙන්ම බෆලෝ ග්‍රාස් වලින් තමයි මේ ගාඩන් එක නිමා වෙලා තියෙන්නේ. ඉතින් මෙතන අපිට එක වාහනයක් නවත්තන්න පුළුවන් කවර්ඩ් කාර් පෝච් එකක් තමයි තියෙන්නේ. අපිට මේ සයිඩ් එකෙන් තමයි ගේට් එක තියෙන්නේ. ඉතින් විකට් ගේට් එකක් වගේම ත්‍රිසිංහ බ්‍රෑන්ඩ් එකෙන් අපිට රෝලර් ගේට් එකකුත් ලබා දීලා තියෙනවා. හරියටම කිව්වොත් අතුරුගිරිය ටවුන් එකට කිලෝමීටර්ස් 2.5ක දුරින්, හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3ක දුරින්. ඒ කියන්නේ අතුරුගිරිය ශාන්තාලෝක ගම තමයි මේ නිවස තියෙන්නේ. පර්චස් 9.8යි වරගඩි 1600යි කාමර 3ක් සහ බාත්รูම්ස් 2ක් තියෙනවා. මේ සයිඩ් එකෙන් තමයි නිවසේ මේන් එන්ට්‍රන්ස් එක තියෙන්නේ. සම්පූර්ණයෙන්ම කොස් දැවෙන් තමයි මේ දොර ජනෙල් හැම දෙයක්ම නිමා වෙලා තියෙන්නේ. ඉතින් මේක ස්ටෙප් එකක් නැගලා අපි හැමනම් මේ ලස්සන නිවස ඇතුළේ විස්තරත් බලන්න යමු. එන්න මගෙත් එක්ක. වෙල්කම්. එහෙමනම් අද අපි කතා කරන මේ ලස්සන හොරපූටි නිවස ඇතුළට ආපු ගමන්ම ඔයගන්න මුළු නිවසම මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. නිවස සම්පූර්ණයෙන්ම සුදු පැහැයෙන් තමයි පේන්ට් වෙලා තියෙන්නේ. ඔයගලන්ට හොඳ සීලින් හයිට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ෆිනිෂ්ඩ් රූෆ් එකත් අපිට වයිට් කලරකින් තමයි සීලින්ම නිමා වෙලා තියෙන්නේ. ෆ්ලෝ එක ගැන කතා කරොත් අපිට ටිකක් ඕෆ් වයිට් කලරකින් තමයි අපිට මේකේ ටයිල් එකත් නිමා වෙලා තියෙන්නේ. ඉතින් මේ සයිඩ් එකෙන් තමයි අපිට නිවසට එන්ටර් වෙන්න තියෙන්නේ. මේ දොර ජනෙල් හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම කොස් දැවෙන් තමයි නිමා වෙලා තියෙන්නේ. මේ ඒරියා එක අපිට නිවසේ විසිටර්ස් රූම් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් නිවසේ මේන් ලිවින් ඒරියා එක තමයි ඔයාලා මේ දකින්නේ. ඕපන් පෑන්ට්‍රි කන්සෙප්ට් එකක් තමයි මේ නිවසේ තියෙන්නේ. ඉතින් ලිවින් ඒරියකත් එක්කම මේ සයිඩ් එකේ තමයි අපිට නිවසේ පෑන්ට්‍රි එක තියෙන්නේ. අපිට මෙතන ලස්සන ටොප් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන මේ වගේ හැංගින් ලයිට්ස් 3කින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඉතින් පෑන්ට්‍රි ගැන කතා කරලත් සම්පූර්ණයෙන්ම ට්‍රීටඩ් මහෝගනි වලින් තමයි මේ පෑන්ට්‍රි කබඩ්ස් නිමා වෙලා තියෙන්නේ. අපිට එහා පැත්තෙන් ෆ්‍රිජ් එක තියන්නත් ස්පේස් එකක් තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් තමයි අපිට ටැප් එක සහ සිංක් එක නිමා වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් වලින් තමයි අපිට මේ පෑන්ට්‍රි එකේ ටොප් එක ෆිනිෂ් වෙලා තියෙන්නේ. මම කලින් කිව්ව වගේ මේ සයිඩ් එකෙන් තමයි අපිට ෆ්‍රිජ් එක ප්ලේස් කරන්න තියෙන්නේ. ඉතින් නිවසේ බැක් යාඩ් ඒරියකටත් අපිට යන්න පුළුවන්. බැක් යාඩ් ඒරියකෙත් අපිට හොඳ ස්පේස් එකක් තියෙනවා. අවුට්සයිඩ් වොෂ්රූම් එකක් වගේම ඕවර්හෙඩ් වෝටර් ටැංකියක් තියෙනවා. ඉතින් දැලකින් තමයි මේ ඒරියක ආවරණය වෙලා තියෙන්නේ. ඊට අමතරව මේ සයිඩ් එක ගැන කතා කරොත් අපිට අවුට්සයිඩ් වෙඩ් කිචන් එකක් වෙනුවෙන් ටැප් එකක් සහ සිංක් එකක් වගේම දැම්මක් ප්ලේස් වෙලා තියෙනවා. එහෙමනම් මේ නිවසේ කාමර 3ක් තියෙනවා. මේ සයිඩ් එකේ බෙඩ්රූම්ස් 2ක් තියෙනවා. එහා පැත්තේ පළවෙනි කාමරේ තියෙනවා. මං ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ව නිවසේ මාස්ටර් බෙඩ්රූම් එකට තමයි දැන් එක්කගෙන ආවේ. ඔයාලට පේනවා හොඳ ස්පේස් එකක් තියෙනවා, හොඳ සීලින් හයිට් එකක් තියෙනවා, සුදු පැහැයෙන් හොඳට එළිය තියෙන විදිහට තමයි මේ කාමරේ නිමා වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්තෙන් තමයි අපිට මේ මාස්ටර් බෙඩ්රූම් එකට අදාළ ඇටච් බාත්รูම් එක තියෙන්නේ. අලු සහ පොඩි ඩිසයින් එකකින් තමයි අපිට මේකේ ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ෂවේරියා එක කොමඩ් එක වගේම එහා පැත්තෙන් තමයි අපිට මිර එකක් එක්කම සිංක් එක ලබා දීලා තියෙන්නේ. එහෙමනම් දැන් නිවසේ දෙවෙනි කාමරේට තමයි අපි යන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා දෙවෙනි කාමරෙත් හොඳ සීලින් හයිට් එකක් තියෙනවා, ෆෑන් එකක් තියෙනවා, ඊට අමතරව AC වලට ප්‍රොවිෂන්ස් ලබා දීලා තියෙනවා. නිවසේ vehicle parking එක පැත්තට තමයි අපිට ඒකේ ජනෙල් ප්ලේස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ කාමරේට වගේම නිවසේ පාවිච්චි කරන්න තියෙන common washroom එක තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේක නම් තද අලු පාටින් තමයි ටයිල් එක නිමා වෙලා තියෙන්නේ. ඩෙල්මේජ් බ්‍රෑන්ඩ් එකෙන් අපිට හොට් වෝටර් ගීස් එකක් තියෙනවා. ෂවර් ඒරියා එක ඒ සයිඩ් එකෙන් කොමොඩ් එක වගේම මේ පැත්තෙන් තමයි සිංක් එක ප්ලේස් වෙලා තියෙන්නේ. හරි,
ඉතින් ඔයාලට තියෙන ලස්සන නිවසක් හදාගන්න සිහිනයක් ඔයාලටත් පුළුවන් පල්ලෙ හදන කන්ටැක්ට් නම්බර් එක හරහා තරුෂි හෝම්ස් ආයතනය සම්බන්ධ කරගන්න. ප්ලෑන් එක අඳින තැන ඉඳන්ම නිවස ලස්සනට ඉන්ටීරියර් ඩිසයින් කරන තැන දක්වාම තරුෂි හෝම්ස් ආයතනයේ සේවාව සපයනවා. ඔගලන්ට ලංකාවේ ඕනම දිස්ත්‍රික්ක එක නිවසක් හදාගන්න පුළුවන්. විශේෂත්වය තමයි කිසිම ඇඩ්වාන්ස් මුදලක් පේ කරන්නේ නැතුව නිවසේ වැඩ කටයුතු කෙරෙහිගෙන පිළිවෙල 90 පේමන්ට් එක කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් කැමති නම් ලස්සන ගයක් හදාගන්න කතා කරන පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර් සහ තරුෂි හෝම්ස් ආයතනය. එම නිවසේ තියෙන අවසාන කාමරය, ඒ කියන්නේ තුන්වෙනි කාමරය තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් කෙලින්ම නිවසේ ගාඩන් එක පැත්තට තමයි මේ කාමරය අපිට ප්ලේස් වෙන්නේ. මේ කාමරේ ඔයගලන්ට බඩු කිහිපයක් තියෙනවා. මං කිව්වා වගේ මේ නිවස සම්පූර්ණයෙන්ම හදපු අලුතම තමයි ඔයාලා මේ දකින්නේ. එහෙමනම් මේ ලස්සන ගෙදර විස්තර ටික ඔයගලන්ට සමරයිස් කරන්න තමයි හංසය හැමදාමත් වගේ සූදානම් වෙන්නේ. මේ නිවස තියෙන්නේ අතුරුගිරිය. හරියටම කිව්වොත් අතුරුගිරිය ටවුන් එකට කිලෝමීටර්ස් දෙකමාරයි. අතුරුගිරිය ශාන්තාලෝක ගම තමයි අපි ඉන්නේ. ඒ කියන්නේ හයිවේ එන්ට්‍රන්ස් එකට කිලෝමීටර්ස් 3ක දුරින් තමයි මේ නිවස තියෙන්නේ. මෙතන තියෙනවා පර්චස් 9.8ක්. වර්ගඩි 1600ක් තියෙනවා. කාමර තුනක් වගේම බාත්รูම්ස් දෙකක් තියෙනවා. ලස්සන ලිවින් ඒරියා එකක්, පෑන්ට්‍රි එකක්, හැම දෙයක්ම තියෙනවා. ඉතින් මේ නිවසේ සම්පූර්ණ ප්‍රයිස් එක 1,235ක් වෙනවා. ඔයාලත් මේ බජට් රේන්ජ් එකේ මේ වගේ ලස්සන නිවසක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයගලන්ට පුළුවන් පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා ලක්ෂදීප ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගෙන මේ නිවස බලන්න ඇවිල්ලා මේ ලස්සන හුරුබුරු නිවසේ වාසනාවන්ත හිමිකාරයා වෙන්න. එහෙමනම් තවත් ලස්සන වීඩියෝ කරගෙන හංස ඉක්මනටම ඔයාලව හම්බෙන්න එන්න. එතකන් ඔයාලට තියෙනනම් මේ වගේ විකුණ ගන්න බලාපොරොත්තු වෙන ගෙවල්, අපාර්ට්මන්ට් විලාස් ඔකට කැමති නම් අපි හරහා වීඩියෝ එකක් කරගන්න. ඔයගලන්ට පුළුවන් පල්ලෙ හැදෙන කන්ටැක්ට් නම්බර්ස් හරහා ලක්ෂදීප ශ්‍රී ලංකා අපිව සම්බන්ධ කරගන්න. ආයේ වීඩියෝ එකෙන් හම්බෙනකන් ඔයාල හැමෝටම සුබ දවසක්.